දුර්ගාමි පක්ෂයේ මධ්‍යම කාරක සභික ඉන්දානන්ද සිල්වා සහෝදරයා. සහෝදර සහෝදරියන් සියලු දෙනාගේ අවසරයි. ඔබ අපි මේක කියලා ඉන්නේ ඒ පරාජිතපත් වෙච්ච ඒ අරගලය ඒ සාධනීය දේ හැම දවසේ විප්ලවීය ව්‍යාපාරයක් විදිහට අපේ ජීවිතවලට ඒක සමාජිකයන් ජීවිතවලට එකතු කරගන්න බොහොම දේශීය සාධනීය ප්‍රති ඒ වගේම එදා විවිධ තත්ත්වයන් ඇතුළ වෙච්ච නිෂේධනීය ප්‍රතිමානයන් හඳුනාගන්නේ ඓතිහාසික විශේෂපුලක තත්ත්වයන් මොනවද? මොකද සාමාන්‍යයෙන් ඒ බොහෝ දෙනා ඒවා ඉතාමත් වියුක්ත ලෙස තමයි දැක්කේ. බොහෝ විවේචන එකතු කෙරුවේ කිසිම සාධාරණ පදනමකින් තොරව. අපි ඒවල නම් කියන්න ඕනේ. ඔබ දැකලා ඇති ඕන තරම් ටෙලි නාට්‍ය, චිත්‍රපට, නවකතා ඒවා බොහෝම උඩින් පල්ලෙන් ගහලා තමන්ගේ හිත තුල මොන හරි පැසෝ පැසෝ තිබිච්ච සමහර මේ එකන වෛරයන් මුදවා හරින්න ලියපු ඒව බවට පත් වෙච්ච ඒවත් ඕන තරම් තිබුණා. ඒ අතරේ සමහර ඒවා තිබුණා යම් ආකාරයක පුංචි සාධනීය පැති තිබුණා. නමුත් ඇත්තටම මේ අරගලයේ ඒ මොහොතේ තිබිච්ච විශේෂ මූලික தත්වෙන් ගලවලා අරන් දැන් தත්ත්වෙ දිහා බලලා ලියපුව තමයි හුඟක් තිබුණේ. දැන් සමහර සාධනීය ලෙස ඒවා නිර්මාණය කරන්න හදපු අයට පවා විප්ලවයේ ඇතුලේ හිටපු නැති නිසා ඒ විප්ලවයෙන් පරිබාහිරව දකින්න වෙච්ච නිසාම ඒ හරියම ව්‍යුක්ත ලෙස තමයි ඉදිරිපත් වෙලා තිබුණේ. එහෙනම් අපි විශ්වාස කරනවා තාමත් විශේෂයෙන් නිර්මාණකරණයේදී 8739 අරගලයට සාධාරණීට උනේ නැහැ කියලා. 8739 අරගලයට විතරක් නෙමෙයි 71 අරගලයටත් ලංකාවේ නිර්මාණ ශිල්පීන් අතින් සාධාරණීට වෙලා නැහැ. ලෝකේ අපි කියවන බොහෝ එවැනි වටපිටාවක ලියවිච්ච බොහෝ නිර්මාණ එක්ක හිතනකොට අපේ රටේ තාම එහෙම කිසිවක් නැහැ. ඒවා එක පැත්තක්. ඉතින් අනිත් පැත්තෙන් ගත්තහම වසර 27ක් අරගලයට වසර 27ක් පුංචි කාලයක් නෙමෙයි. සාමාන්‍යයෙන් අරගලයේ අවසන් මොහොත වෙනකොට ඉපදිච්ච තරුණයෙක් අද වයස අවුරුදු 27ක යෞවනයෙක් යෞවනියක්. නමුත් ඔවුන් විප්ලවයේ කිසිවක් දැකලා නැහැ. අවුරුදු 27ක තරුණයෙකුට අද අම්මගෙන් තාත්තගෙන් සහෝදර සහෝදරියගෙන් අසල දැනගන්න විතරයි වෙන්නේ. මට මේ ළඟදිත් එහෙම කෙනෙක් හම්බෙලා ඇහුවා අවුරුදු 25ක විතර තරුණියක්. හිතාගන්නත් බෑ අයියේ, තැන් තැන්වල මිනිස්සු මරලා දාලා තිබුණාලු නේද, බල්ලු බලල්ලු වගේ ගොඩ ගහලා තිබුණාලු නේද කියලා. මොකද එයාට ඒක හිතාගන්නවත් බෑ. එයා ඉපදිලාවත් නැහැ. දැන් නොදැනීම කාලෙ ගෙවිලා ගිහින් තියෙන අලුත් පරම්පරාවක උපතට සමාන, ඒ කියන්නේ අලුත් පරම්පරාවක වයසට සමානව කාලයක් අවුරුදු 27ක්. නමුත් අනිත් පැත්තෙන් හිතනකොට මහා ලොකු ගාම්භීර උත්සව රාජ්‍ය උත්සව බවට පත් කරගෙන වල දැම්මු බොහෝ රාජ්‍ය නායකයන්ගේ මැති ඇමතියන්ගේ එහෙම ඒ මරණ ජනතාවට විතරක් නෙමෙයි ඔවුන්ගේ පවුලයටත් මතක නැහැ. සමීපතම පවුලයටත් මතක නැහැ මැරුණේ අවල් දිනේ කියලා. කලබලයට දෙන්නේ තුන් දිනක් එකතු වෙලා ගිහිල්ලා මල් මාලයක් දානවා අර තඩි පිළිම වලට. අවුරුදු 27කට පස්සෙත් අපේ රටේ මේ මියගිය සියලුම සහෝදර සහෝදරියන් සහ මේ අරගලය ඔබ අපේ ජීවිතවලට විතරක් නෙමෙයි මුළු මහත් සමාජයකටම ලාංකීය සමාජයටම තවමත් දෙවන්ත බලපෑමක් කරමින් ඉන්නවා. ඒ බලපෑමෙන් මිදෙන්න ඔබ අපිට විතරක් නෙවෙයි ඔවුන් කිසියෙකුටවත් නොහැකි. කිසියෙකුටත් ඒ බලපෑමෙන් මිදෙන්න නොහැකි. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සියලුම ධනේශ්වර මාධ්‍යයන්ට පුවත්පත් වෙනත් විද්‍යුත් මාධ්‍ය සියල්ලටම අමතක නොකර බැරි දිනයක් බවට නොවැම්බර් මාසෙ පත් කරලා තියෙනවා. මියගිය විරුවන්ගේ අරගලය ඔවුන් දීපිතු පුදාර අරමුණු නොලියා ඉන්න බැරි තත්ත්වයක් අරගලය විසින්ම මතු කරලා තියෙනවා. දැන් අවුරුදු 27ක් අපේ ජීවිත කාලයෙන් ලොකු එකක් තමයි. අපේ ජීවිත කාලයෙන් තුනෙන් එකක් ගිවිලා ගිහිපු කාලය. අපේ ජීවිත කාලෙන් ඒ කාලේ ලොකු වුණත් අපි විශ්වාස කරනවා තවත් අවුරුදු 100ක් ගණනක් ඒ අරගලය ජනතාවගේ ජීවිතවලට දෙවන්ත බලපෑමක් හෙටත් කරමින් තියේ කියලා. එහෙම මොහොතක තමයි ඔබ අපිට අද මේ අරගලයේ දිශා දිහා වෙන වෙන මානයකින් බලන්න, වෙන වෙන විමර්ශනශීලීව බලන්න අපිව පොළඹන්නේ. නව ලිබරල් ධනවාදය අලුත් වටයකින්
පීඩිත ජනතාව මත නැවත නැවත මර්ධනය සහ පීඩනය මුදාහරිමින් ඉන්න මොහොතක ඔහුට මෙතෙක් ඉටු කරගන්න බැරි වෙච්ච බොහෝ දේවල් ඉටු කරගන්න ධනේශ්වරයේ මුණ දී තියෙන අර්බුදයන් මැද්දේම වේගවත් පිම්මක් තියන්න හදන වෙලාවක බලහත්කාරීව වමේ ව්‍යාපාරයන්ට විප්ලවාදී ව්‍යාපාරයන්ට දැවන්ත අභියෝගයක් එල්ල කරමින් ඉන්නවා. ජනතාව උදෙසා එල්ල කරන්න යන ඒ මර්ධනයන්ට එල්ල කරන්න යන ගමන් මගට එරෙහිව කොහොමද වමේ ව්‍යාපාරයක් නැගිටින්නේ, කොහොමද වමේ ව්‍යාපාරයක් අපරාධ කරන්න කියන අභියෝගය දැන් අපි ඉදිරියට ඇවිත් තියෙනවා. එහෙම මොහොතක නැවතත් අපිට මුලින්ම හැරෙන්න වෙන්නේ ඒ අරගලයන්ගේ ඉතිහාසයන්ට. ලාංකීය තලයේ විතරක් නෙමෙයි ජාත්‍යන්තර තලයේ අරගලයන් දිහාට ඒ අරගලයන්ගේ අත්දැකීම් වලට හැරෙන්න අපිට බල කරනවා. අද අවුරුදු 27කට පස්සෙත් අපි මේ හැරෙන්නේ එවැනි උත්සාහයකට. පරාජිත විප්ලවයක්, පරාජිත අරගලයක් අපි නිකම්ම නිකං ඛේදවාචකයක් ලෙස හිතන්නේ නැතුව අනාගතය දෙසා ඒවල අත්දැකීම් කොහොමද ආයෝජනයක් කරගන්න කියන කාරණයට අපි මුල පුරන්න ඕන කමක් තියෙනවා. ඒ මත පදනම් වෙච්ච අලුත් ව්‍යවහාරයක් කොහොමද අපි අපේ ජීවිත ඇතුළේ ඇති කරගන්නේ කියන කාරණයට ඒ මියගිය පරම්පරාවන්ගේ ජීවිතවලින් උගන්නපු සාධනීය සියලු දේ අපේ ජීවිතවලට එකතු කරගන්නේ කොහොමද කියන කාරණේ නිකන් හිතුවට වැඩක් නැහැ. ඔවුන්ගේ ජීවිත ඇතුළට කිඳා බැහැලා, ඒ අරගලය ඇතුළට කිඳා බැහැලා බලන්න අපිට බල කරමින් තියෙනවා. ඉතින් ඒ නිසාම එක පැත්තකින් අපි මේ අරගලයේ අවුරුදු 27ක් තිස්සේ සමරලා තියෙනවා. ඒකෙන් අවුරුදු 5ක් දැන් අපි ජයපෙන් වින්විච්චය විදියට සමරලා තියෙනවා. අවුරුදු 22ක් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළේ සමරලා තියෙනවා. ඒකිනු සමහර මුල් අවුරුදු 1 2 3 එක්කෝ අඳුරු අත්තරංගුවේ හිටපු අඳුරු රැඳවුම් කඳවුරවල තනි තනියේ හුදකලාව කිසියෙකුටත් නොපෙනී සමරන් වෙලා තිබුණා. කැලෑවල් වලට ඇදලා ජීවිතේ බේරගෙන හිටපු 11ක් දෙනා කැලෑවල් ඇතුලේ ඔවුන් සමරන්න ඒත් උත්සාහ ගන්නමින් හිටියා. අවුරුදු 27ක් ගෙවුනේ එහෙම. නමුත් අපි දන්නවා මේ අවුරුදු 27න් වැඩිම කාලයක් අපි ජීවිතේ මුළු කාලේ පුරා මහා ආස්වාදනීය වීරත්වයේ පමණක් උත්කර්ෂයට නංවපු මහා දේශනවලින් හුදු ප්‍රචාරකවාදී සමරු වැඩසටහන් වලින් පිරිච්ච සමරු වැඩසටහන් ගණනාවකට අපි මුණ දීලා තිබුණා. හැමදාමත් ඉල්මා සමරුවක් ඉවරනකොට මට මතකයි හැමදාමත් ජීවිතේ එක වචනයක් තියෙනවා, "ඔව් අවශ්‍ය නම් අපි අපේ ජීවිතත් පුදන්න ලෑස්ති" කියලා. නමුත් ජීවිතත් පුදන්න කියලා ලෑස්ති ගියේ කිය අවසානේ ගියේ කොහෙටද කියන කාරණේ හිතුවාම ගියේ ඒ අනිත් පැත්තට. අරගලයන්ගෙන් කිසිවක් ප්‍රකාශ නොවන බැවින් ප්‍රකාශ වලින් අරගල කිරීමේ මෝස්තරයට ඔවුන් නැද වැටුණා. දැන් ඔවුන්ට අනු අරගල වලින් කිසිවක් ප්‍රකාශයටපත් වෙන්නේ නැහැ. ඒ වෙනුවට සම්මුතිකාමෙන් තමයි බොහෝ දේවල් ප්‍රකාශයටපත් වෙන්නේ. එඳ අරගලයන්ගෙන් කිසිවක් ප්‍රකාශ නොවන බැවින් ප්‍රකාශ වලින් අරගල කරන මෝස්තරකාරී විප්ලවවාදීන් බවට පත් වෙච්ච අය අදත් වෙනද වගේ මෙහෙම සමරපුදින්. නමුත් අපි උත්සාහ ගනිමු කොහොමද හුදු ප්‍රචාරකවාදී සමරුව වැඩසටහනකින් ඔබ්බට ගිහිල්ලා ඒ වගේම වීරත්වයන් ඒකේ දිවිපුත පුවයිගේ වීරත්වයන් පමණක් උත්කර්ෂයට නංවන තැනකින් මේක අවසන් නොකර ගනිමින් ඒ අරගලයේ තිබිච්ච සාධනීය නිසීදනීය දෑ අපි අපිට පුළු පුළුවන් පමණින් සාකච්ඡාට ගන්න වෙහෙසෙමු. විශේෂයෙන් කියන්නේ මේ සාකච්ඡාවක් මේ වගේ පැයක වගේ පුංචි කාලයක පැයක එකමාරක වගේ පුංචි කාලයකින් අපිට අවසන් කරගන්න බෑ. එහෙම අයිතියකුත් නෑ. මහා දුෂ්කර අරගලයකට මුහුණ දීපු තත්ත්වයන් අපිට මේ වගේ වෙහෙම් පුංචි වෙලාවකින් කතා කරලා ඉවර කරන්න අයිතියකුත් නෑ. බුදුවන්කමකුත් නෑ. එඳා අපි හැම මොහොතෙම නැවත අපිට ඔවුන් අවශ්‍ය වෙන හැම මොහොතෙම හෙට දවසේ ඒ අරගලයේ අපි අපේ ජීවිත ඇතුලේ පණ පොවා ගමු. අද්දකින් තියෙන අයට ඒක පහසුයි. අද්දකින් නැති අයට කියා දෙමු නැවත නැවත. එහෙම කරමින් මේක අපේ ජීවිතවලට එකතු කරගන්න උත්සාහ ගනිමු. හුදු සමරුව එක දිනක වැඩසටහනක් බවට පත් කරගන්නේ නැතුව. ඒක පැත්තක්. ඉතින් අනිත් පැත්තෙන් ගත්තොත් අපි මීට පෙරත් 87-89 අරගලයේ විවිධ තැතිමාන ඔස්සේ සාකච්ඡා කරන්න උත්සාහයක් ගත්තා. ඒ උත්සාහයෙන් ගන්න අපිට බල කෙරුවෙම අපි වෙන් වෙලා පළවෙනි සමරුව තනි රෝහණ සහෝදරයා සුවිශේෂ නායකත්වයක් ඉටු කෙරුවා තමයි. නමුත් අපි රෝහණ සහෝදරයාගේ රූපේ විතරක් මේකට පාවිච්චි නොකර ගනිමින් ඒ මිය ගිහිපු පරම්පරාවන් නැවත ජීවමාන කරමු කියන අභියෝගය අපේ උරමතට ගත්තා. මතක ඇති ඒ පෞල් වල අය හොයාගෙන යනකොට
ඇත්තටම 1000ක් මැරිච්ච තැනකින් අපිට හම්බුනේ ඡායාරූප 10ක් විතරයි. ඡායාරූපයක්වත් නැහැ. කිසිවක් නැහැ. එකිනෙකා තුල මතකයක් විතරයි. ඉතින් අපි ආපු ගමන් මගේ හැටි. අපි ආපු ගමන් මගේ හැටි. අපිට අනිත් බොහෝ දේවල් වගේම දන්නේම නැතුව ප්‍රචාරකවාදියෝ මේක ඉස්සුවට ඇත්තටේ වීරත්වයන් සියල්ල අපෙන් ගිලිහිලා. ඔවුන් දීපුදු වරමුණු පවා අපෙන් ගිලිහිලා ගිහින් තිබුණා. එනිසා තමයි අපිට අදටත් 60,000ක් දීපුදු වීරවරයන්ගේ වීරවරියන්ගේ ජීවිතවලින් අපිට එකතු කරගන්න පුළුවන් මේ නඩුම ගානේ රූපයක් විදිහටවත් 1000ක් කමාරක් විතරයි. ඉතිරිය තාමත් අපි අපෙන් දුරස්. ඒක තමයි ඇත්ත කාරණේ කොච්චර තිත්ත වුණත්. ඉතින් අපි පටන් ගත්ත වෙන්නේ දුෂ්කර අභියෝගයක්. දිස්ත්‍රික්කවල ඊළඟ අවුරුදුවල අලුතෙන් හොයාගෙන ඒ වීරවරයන්ගේ ඡායාරූප එකතු කරගන්නකොට පෝස්ටරේට අලුත් පරම්පරාව මගේ කනටත් ඇහිලා තියෙනවා. පාර යන ගමන් ඉස්කෝලේ යන ගමන් අහනවා අම්මේ අර කවුද අර පෝස්ටරේ ඉන්නේ කියලා. අම්මගෙන් හොඳම සාධාරණ ඊට නොවෙනවා ඇති. නමුත් අඩුම ගානේ අම්මට කියන්න එක දෙයක් වෙනවා. ඔය 89 මරලා දාපු මාම කෙනෙක් පුතේ. නැන්ද කෙනෙක් පුතේ. පොඩි එකා අහනවා ඇයි අම්මේ මාමලා මැරුවේ කියලා. එදා පුංචියට හරි අලුත් සාකච්ඡාවකට මුල පුරන්න පුළුවන්කම ලැබුණා. ඊළඟ ඉල්මා සමරුවට සරන්වලදී අපි උත්සාහ ගත්ත අරගලේ විවිධ ප්‍රතිමානයන්ගෙන් සාකච්ඡා ලක් කරන්න. පක්ෂයේ වෙනුවට පන්ති ආදේශ වෙච්ච දැන් බරපතල වුණේ නැද්ද? ඒ වලින් කරපු නිෂේධනීය බලපෑම් වල තත්ත්වය කොයි තරම්ද? ඒ වගේම නැවත වරක් අපි කතා කරගත්ත, ඒ කියන්නේ රාජ්‍ය බලය කියන අතිමහත් බලය ධනපති පන්තියේ තියෙන අව탁සීරු කිරීමක් කරහා අරගලේ බොහෝ නිෂේධනීය දෑ සිද්ධ වුණා නේද කියලා සමහර නිෂේධනීය පැති කතා කරගත්තා. සාධනීය පැති කතා කරන ගම. අද ඔබත් එක්ක අපි උත්සාහ ගන්නවා වැඩිපුර මේ මොහොත පාවිච්චි කරගන්න. විප්ලවාදී බහුජන විප්ලවීය බහුජන ව්‍යාපාරයක් තිබුණද ඒ අරගලයට සමගාමීව යන ජනතාවත් බද්ධ කරගත්තු. පීඩිත පොදු ජනතාව සහ කම්කරු පන්ති ඇතුළු කම්කරු පන්තික නොවන ජනයා සම්බන්ධ සහ සම්බන්ධ කරගත්තු දෙවන්ත බහුජන ව්‍යාපාරයක සෙවනැල්ල දෙවන්ත ශක්තිය පක්ෂයක මඟ පෙන්වීම සහිත බහුජන ව්‍යාපාරයක අයෝමය හස්තය වැටලා තිබුණද ඒ අරගලයේ තුල කියන සාකච්ඡාව කරගන්න. මොකද ඔබ අපි අද පක්ෂ ඇතුලේ ඉන්නේ එවැනි දෙවන්ත විප්ලවීය බහුජන ව්‍යාපාරයක් අත්‍යවශ්‍ය මොහොතක. නව ලිබරල්වාදයේ දෙවෙනි ඉනිමේ ඔබ අපි ඉදිරියට සමාජයක් ඉදිරියට එමින් තිබෙන මේ අනුතුරු අපිට තනිවෙන් කිසි විටක පරාජයටපත් කළ නොහැකි. ලෙනින් පැවසූ පරිදිම ඒ සඳහා පන්ති විඥානය ගොඩ නැගීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම පන්තියට මඟ පෙන්වීම කරන පක්ෂයක් විසින් පන්තියේ කොටස් විප්ලවාදී බහුජන ව්‍යාපාරයක් වටා එකතු කරගන්න එක අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. අපි තාම මෙතනින් ඉන්නේ ඉතාමත් පුංචි අවධියක. එහෙත් අපි විශ්වාස කරනවා ඒ පුංචි පියවර දෙවන්ත පියවරක් බවට පත් කරගන්න නැතුව මේ අභියෝගය අපිට කිසි විටක ජයගත නොහැකි කියලා. අර මෑතක තිබිච්ච ඒ කලා උළෙල පිළිබඳව උතුරේ පළවෙච්ච සමහර ලිපි ඉතාමත් සාධනීයයි. සමහර පත්‍රවල පළවෙච්ච ලිපි ඉතාමත් සාධනීයයි. ඔවුන් දෙමළ විද්වත් සමාජයට දෙවන්ත බලපෑමක් එල්ල කරලා අහනවා මේ දකුණෙන් ගෙනාපු ඔවුන් ගෙනාපු පණිවිඩය අපි ගත්තද, මේ සහෝදරත්වයේ දෑත් අපි වළඳ ගත්තද කියලා. ඒ ඉතාමත් සාධනීයයි. ඉතින් අපිට බහුජන ව්‍යාපාර හදන්න බැරි කමක් නැහැ. ජනතාව පෙළන ප්‍රශ්න ගොඩක් තියෙනවා. දීවර ජනතාව පෙළන ප්‍රශ්න වරායේ නගර ඇතුලේ වෙන වෙන තැන්වල අර ගම්වල ඒ ජනයා ගොවි ජනයා හෙට මූණ දෙන තත්ත්වේ නව ලිබරල්වාදය ඇතුලේ හෙට දවසේ නැවත ජලයේ ඉඳන් සියල්ල වෙළඳ භාණ්ඩ බවට පත් කරගෙන අනිත් ධනපති පාලකයන්ට නොහැකි වෙච්ච කටයුතු ඉටු කර ගැනීමේ වැඩපිළිවෙල. ඒ වැඩපිළිවෙල නැතුව මුන්ට යන්න පුළුවන් ගමනක් නැහැ. මේ ඉරිද ලංකාදීප පත්‍රයේ පෙන්ලා තියෙනවා රාජ්‍ය ආයතන 4ක විතරක් පාඩුව කොච්චරද කියලා. රාජ්‍ය ආයතන 4ක විතරක් පාඩුව කෝටි ඒවා 120,000. මම ලේසියෙන් එහෙම කියන්නේ. ඔක බිලියන වලින් කියන්න පුළුවන්. ඊට වඩා ලේසි කියලා හිතනවා කෝටි ඒවා 120,000ක් කියලා කිව්වා. ඒකෙන් එයා ලංකාවේ තියෙන විතරක් කෝටි 30,000ක් පාඩුයි. දැන් පාලකයෝ ඊයේ පෙරේද ඇවිල්ලා එමැතියෙක් කිව්වා වැඩසටහනකට ඇවිල්ලා අපි මේක විකුණනවා. නමුත් අපිට විකුණන්න වෙන්නේ මේ පාඩුව රජේ පියවලා. හරිෂෝ. එයා අහනවා මේ පාඩුව කෝටි 38,000 පියවන්නේ නැතුව කවුද ඕක ගන්න මෝඩයා?
අහනු ඇමතිය. දැන් පස්සේ තියෙන්නේ සහෝදරවරුනි ඒ කෝටි 38,000 පියවලා ඒක විකුණද්දි ඒක පියවන්නේ කාගෙන්ද? ඒක පියවන්නේ කාගෙන්ද කියලා මේ සැරේ ආයෙ හරි පැහැදිලි. අධ්‍යාපනයේ සෞඛ්‍යතුළු සියල්ල කපලා විනාශ කරලා ඉවරයි. උපාධි ලබන්න තියෙච්ච අවස්ථා කප්පාදු කරලා ඉවරයි. දැනටත් පෞද්ගලික විශ්වවිද්‍යාලයක් මහා පරිමාණයෙන් වේගෙන් හදාගෙන යමින් තියෙන මොහොතක්. 81 දවල පත්‍රිකාවට විරුද්ධව ශිෂ්‍ය ව්‍යාපාරයේ බැස්සා දැවෙන් තරගලයක් කෙරුවා. අපි පක්ෂෙට ඇදිලා ආවේ මොකක්වත් නොදන්න ඒ සටන් පාඩේ උස්සගත්තු වෙලාවක. අපි දන්නෙත් නෑ දවල පත්‍රිකාව කියන්නේ හරියට මොකද්ද කියලා. 10 පන්තියේ 9 පන්තියේ හිටියේ. එහෙම අය ඕන තරම් ආවා. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ඇරෙයි සටනට නන්දා මාන්ලා හෙදියෝ පවා සහය දුන්නා. මම ඒකයි කිව්වේ එක මොහොතක මේ අරගලේ සාධනීය පැත්තක් තිබුණා. පස්සේ තමයි මේක අනිත් පැත්ත පෙරළුනේ. දැන් ඒ තරමටම නෙවෙයි ඊටත් වැඩියෙන් අනතුරු අපි ඉදිරියට ඇවිත් තියෙනවා. දැන් ධනපති පන්තියේ తాවකාලිකව ඒ කියන්නේ මේ අර්බුදය ඇතුළේම සමගි වෙලා ධනපති පන්තියේ තියෙන අර්බුදය තුලම සමගි වෙලා එහෙනම් දැන් මේවා සම්මත කරගන්න ධනපති පන්තියට අසීරු නැහැ. එදා සටන්කාමී වමක් වෙච්ච ජනතා විමුක්ති පෙරමුණ අද සම්මුතිකාමී පක්ෂයක් බවට පත් වෙලා ඔවුන්ගේ අතවැස්සම් බවට පත් වෙලා ඉන්න තත්ත්වයක් ඇතුලේ මං අර එදා කියපු අර කැලණිසරසවියේ තිබිච්ච සංවාදෙදී අනේ අර පළාත් සභා මන්ත්‍රීවරයා කියනවා සරසවි සිසුන්ට ඔය විදුලි හැඳුනුම් පතට අපි විරුද්ධ වුණේ නැත්තේ ඕකේ තරම් බරපතල දෙයක් නොවන නිසා. ඕක මේ දැන් තියෙන එකට වැඩිය ඕනන් චුට්ටක් බරපතල ඇති. මං ඒව චුට්ටක් කියන්නේ නියපොත්තක් තරම්ද කියලා. එතන මොකක්ද අහන්න තියෙන්නේ? චුට්ටක්. සම්මුතිකාමයේ කොයි තරම්ද? ඒකට සහය දෙන්න ඕන වුණාම එළඹෙමින් තියෙන මර්ධනයේට දැතිනියව ගන්න මේ 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 දත්නිය උල් කරන්නේ මේ. උල්කයාගේ දත්නිය උල් කරන්නේ. එදා ත්‍ස්තවාදී වැලැක්කීමේ පනත ගෙන ආවෙත් දෙමළු මරන්න කියලා දකුණේ අත උස්සලා දකුණු අත ඉස්සුවේ ඒක අපිට නෙවෙයි කියලා හිතලා කුට්ටුමණීලා අමු අමුවේ දර පොළු වලින් ගහලා මරණ කොට වැලිකඩ හිරගෙදර උන් කෑ ගහලා කිව්වා යකුණේ මේ පනත අද අපිට හෙට තොපිට කියලා. ඒත් ඇහුවේ නැහැ. අවුරුදු 4කින් පස්සේ ඇස්වටේ දක්වා පරම්පරාවකගේ ලේ ගලනකොට ඒ ලේ කඳන් උඩින් පැනලා අපිට ජීවිත ගලව ගන්න ඉස්සරහට එන්න වෙනකොට 60,000ක් අපින් සමු අරගෙන ගිහිපු තත්ත්වයක් නිර්මාණය වෙලා ඉවරයි. දැයට වටින රටට වටින මහා විප්ලවවාදී දැක්මක් අදිෂ්ඨානයක් හැකියාවක් කැපකිරීමක් තිබිච්ච මහා දෙවන්ත තරුණ තරුණියන් 60,000ක් අපිට අහිමි වෙලා ඉවරයි. එදාත් ගිනාව එහෙම තමයි මේවා. දකුණු අත ඉස්සුවේ එහෙම තමයි මේවට. අද ජනතා විමුක්ති පෙරමුණේ මහත්තුරු වෙලා කියනවා ඒක එහෙම බරපතල නැති හින්දා ලෝ අපි සහය දුන්නේ. ඡන්දේ දීලා දැන් කියනවා එහෙම. එදා කැලණි සරසවේ ශිෂ්‍යාවන්ගේ විරෝධය එල්ල වෙනකොට ඔහු කියනවා නෑ නෑ මෙහෙමයි. දැන් ඔයගොල්ලෝ මතු කරන කාරණා අපිට පිළිගන්න පුළුවන් නම් අපි නැවත සාකච්ඡාවක් කරන්නම් පක්ෂය ඇතුලේ. ඒතර මේ අපිට වෙනස් කරගන්න පුළුවන්. ඡන්දේ දීලා සම්මත කරලා ඇවිල්ලා දැන් වෙනස් කරගන්න පුළුවන්ලු. පැය 24 නීතිය පැය 48 උනේ ජයපෙත්තේකට මග හැරලා හිටපු වෙලාවක එක්කෙනෙක්වත් විරුද්ධව ඡන්දේ දුන්නේ නැහැ. පැය 24 නීති 48 වීම. එදා අශෝක රංගල මගෙන් අහනවා පුළුවන් නම් කියන්න දැන් කවුරු හරි අත්තරමඟ ගත්තාම පුළුවන්ද පැය 48ක් තියාගන්න? මේ කැම්පස් එකේ කවුරු හරි හිට ගත්තොත් පුළුවන්ද තියාගන්න? පුළුවන් නම් කියන්න කියලා මට මිනිහා කියනවා. දැන් පැය 24 තාම 48 වෙලා නැත්තේ පාර්ලිමේන්තුවේ දෙයක් පනත සම්මත වුණාම ඒක ගැසට් කරලා පොලිස් ආඥා පනතට එකතු කිරීමේ ක්‍රියාවලියක් කරන්න තියෙනවා. ඒක කරන්නේ අපි කැමති වෙලාවට නෙමෙයි. ඒක කැමති ධනපති පන්තියේ කැමති වෙලාවට. දැන් මුන් අපෙන් ලැජ්ජ නැතුව අහනවා දැනුත් 24 නේද කියලා අරකට සහය දීලා ඇවිල්ලා. 48 කරන්න සහය දීලා ඇවිල්ලා දැන් ලැජ්ජ නැතුව අහනවා දැනුත් 24යි නීති. හරි බබාලා. හෘද සාක්ෂිය වමේ හෘද සාක්ෂිය කුණුවනට පස්සේ මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඒක තමයි මේ වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා දැන් ධනපති පන්තියේ හරි ලේසි. හීලෑ වෙච්ච එකම වම කියාගත්තු වමක් තියෙනවා. මොකද ඒකට අනු එකම වම ඒකනේ. හීලෑ වෙච්ච වමක් තියෙනවා. ඒ හින්දා සම්මුතිකාමයේ ඒගොල්ලොත් එක්ක අවබෝධයෙන් යන්න පුළුවන්.
හිතලා තොක්කක් ඇන අනිනවා, ඌයි කිව්වම් පොඩ්ඩක් අතගානවා, එහෙම යන්න පුළුවන්. එහෙම සම්මුතිකාමීව මක්කුත් තියෙනවා. ධනපති පන්ති අර්බුදේ නිසා එකතු වෙලත් ඉන්නවා, එකතු වෙලත් ඉන්නවා යහපාලනේ නමින්. නමුත් අපූර්ව යහපාලනේ අවුරුදු දහස් ගානකට කලින් හිටපු හෙවිටියාස් කියන මිනිස්සයාට අඩුම ගානේ තිබුණ දර්ශනයක් දැක්මක්. ඔහු කිව්වා, මම ඔබගේ අදහස් පිළිකුල් කරමි, එහෙත් ඒ අදහස් දැරීමට ඔබට ඇති අයිතිය වෙනුවෙන් මම දිවි නොතකා සටන් වදිමි කියලා. කොච්චර ලස්සනද බලන්න, මම ඔබගේ අදහස් පිළිකුල් කරමි, ඒත් ඒ අදහස් ඉදිරිපත් කිරීමට ඔබට ඇති අයිතිය වෙනුවෙන් දිවි නොතකා සටන් වදිමි. රජරට කැම්පස් එකේ මහින්ද ජයසිංහගෙන් සරසවි සිසුන් ඇහුවා, කුමාර ගුණරත්නම් මර්ධනය කරපු එකට ඔබට එක වචනයක් කියලා නැහැ. සිරාණි බණ්ඩාරනායක නෝනගේ අයිතිය වෙනුවෙන් ඔයගොල්ලෝ පෙළපාලේ ගියා, ඇයි ඒ කියලා ඇහුවා. මහින්ද ජයසිංහ මධ්‍යම කාරක සභිකයා ලැජ්ජ නැති හිරිකිත නැති කතාවක් කිව්වා. මොකද්ද කතාව? අපි මර්ධන නිරුද්ධ හැමදාමත් නැගී හිටිනවා. විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ මර්ධන නිරුද්ධ අපි ළඟදී පෝස්ටරයක් ගැහුවා. හැබැයි කුමාර ගුණරත්නම්ට එල්ල වෙලා තියෙන පොලිස් මර්ධනයක් නෙවෙයි. ඔහු මේ අම්ම බලන්න ගෙදර ගිහිපු වෙලාවක පොලිසිය දැකලා එයා පැනලා දුවලා. පොලිසිය මේ මොකද කියලා බලන්න මිනිහා පස්සේ පන්නලා අල්ලලා. ඔන්න මධ්‍යම කාරක සභිකයෙක් කියන කතාව. කොච්චර සම්මුතිකාමීද, කොච්චර සම්මුතිකාමීද. මම පෙන්නුව අයදා මෙන්න මේ කොලේ. මං කිව්වා මේ පෙන්නුවේ රෝණ සහෝදරයා අමු අමුවේ මරා දැමීමට පසුව දවසේ ආණ්ඩුවේ පච දින මින පත්‍රයේ මුල් පිටුව. රෝහණ විජේවීර වෙඩිකා නැසි. එහෙමයි මේ විප්ලවවාදියාගේ මරණය කීවේ රටට. රෝහණ විජේවීර වෙඩිකා නැසි. වෙඩි තිබ්බේ එච්.බී. හේරත්. කොළඹ මූලස්ථානයක් වටලීමේදී වෙඩි තිබ්බා. රංජන් විජේරත්නගේ මාධ්‍යදී පුන පුන ඇහුවා, කොළඹ කොතනද ඔය තැන කියලා අපිට කියන්න කියලා. ආරක්ෂකයේ දුම්මද ඒක කියන්න බෑ කියලා කිව්වා. මම මේක පෙන්ලා කිව්වා ජයිපේ සතුරෙක්වත් එදා මේ පොලිසිය මේ තක්කඩි කතාව ආරක්ෂක මාත්‍යංශයේ මේ තක්කඩි කතාව පිළිගත්තේ නැහැ කියලා. ජයිපේ සතුරෙක්වත් පිළිගත්තේ නැහැ වෙඩි තිබෙච්ච බිහෙරත් කියලා. දැන් පොලිසිය කිව්වා අර පච වහන්තරව අරන් යන්නේ කවුද? කුමාර ගුණරත්නම් පැනලා දුවලා පොලිසිය දැකලා. එතකොට තමයි පොලිසිය පන්නලා තියෙන්නේ මොකද කියලා බලන්න. දැන් ඒක පවත්වගෙන යන්නේ පරම්පරා දෙකක් දීපු දු පක්ෂයක වර්තමාන නායකයෝ. කල්පනා කරලා බලන්න කොයිතරම් ඛේදවාචකයක්ද කියලා. මේක කොයිතරම් ඛේදවාචකයක්ද කියලා. සරල නෑ මේකක්වත්. පන්තියට එරෙහිව ඕන දෙයක් කරයි, එතෙන්ටපත් වෙලා ඉවරයි වරප්‍රසාද වරදාන වෙනුවේ. ඉතින් අපි ඉදිරියේ තියෙන දෙවන්ත අභියෝගයක්. ඒ අභියෝගයේ සුළුපටු නෑ. ඒ අභියෝගයේ එදාටත් වැඩිය බරපතලයි. මොකද ධනපති පන්ති එකතු වෙලා වැඩේ දෙන්නේ. ධනපති පන්තිර කරගන්න බැරුව හිටපු විශ්වාම වැටුප නැවැත්වේ ගිය අවුරුද්දේ ආයෙයි. කිසි ගේමක් නැතුව අතෑරියා. අපිට බැරි වුණා පන්ති එළියට ගන්න. කම්කරු පන්ති එළියට ගන්න අපිත් තපෝසත් වුණා. දැන් කම්කරු 57,000ක් ගෙනල්ලා ඉවරයි. ඒ ඇතුලේ හෙට දවසේ කම්කරුවන්ට වැඩ වර්ජනයක් කරන්න තියෙන අයිතිය ගසලා දාන පනතක් ඒකේ තියෙනවා. අත්‍යවශ්‍ය සේවා පනත. ඕනෑම සේවාවක් අත්‍යවශ්‍ය සේවාවක් කරන්න පුළුවන් ඒ පනතෙන්. කිරුවට පස්සේ වැඩ වර්ජන බෑ. අධිකරණ ඇතුළු මේ ධනේශ්වර රාජ්‍යය පවත්වාගෙන තියෙන බල ව්‍යූහයන් එදාට සියල්ල පාවිච්චි වෙනවා. කැලණි සරසවි ශිෂ්‍යාවන් 80 දවස් 81ක් ඇප නැතුව තියාගත්ත අයියේ පෙරේදා. එක ශිෂ්‍යාවක් එදා නැගිටලා කිව්වා, මම ඒ ගෑන් ළමයව දැකලවත් නැහැ කියලා. ඒකට සහය දුන්නේ චන්දන අබේරත්න කියලා. එයා ආචාර්ය චන්දන අබේරත්න කියලා මේ ගිරේ වැඩසටහනට ඇවිල්ලා කිව්වා කියලා ඇයි කිව්වා. ඇයි අශෝක රන්වලකින් ඇහුව ඔබේ පක්ෂයේ ආචාර්යවරයා ගිරේ වැඩසටහනට ඇවිල්ලා කිව්වා මම තමයි පොලිසියට එක්කරන් ගියායෝ කියලා. අර සරසවි සිසුව කිව්වා මං ඇයව දැකලවත් නැහැ, මං දින 81ක් ඇතුලේ හිටියා කියලා. අප නොදි කම්බ ධනපති පන්තියේ කම්බ හොරු ටික කිසි ගේමක් නැතුව දැන් එළියට එනවා නිකන් සතියෙන් දෙකෙන්. ඇයි 50 ගණන්ලා තියෙන්නේ නවක වදේ මුවාවෙන් 50 ගණන්ලා තියෙන ශිෂ්‍ය ව්‍යාපාරි මර්ධනය කරන්න. රනිල් ලොක් අයිය පෙරේද කීව ප්‍රසිද්ධියේ කිය උනා, මම වැඩි නටන්න දෙන්නේ නැහැ ශිෂ්‍ය ව්‍යාපාරයට කියලා ඉස්සරහදී. ඔව් 50 ගණන්ලා තියෙන්නේ. නම මොකද්ද? ලිංගික අසමානත්වය සහ කාන්තා හිංසනය
දුරු කිරීමේ ලිංගික මොකද කාන්තා හිංසනය සහ ලිංගික අසමානතා සහ නාකවාදී දුරුලීමේ පනත. ඔන්න පනතේ නම මේකට එකතු කරලා ලිංගික මේ අසමානතා කාන්තා හිංසන ඔක්කොම එකතු කරලා ඒ සමාජය අවධානය දිනා ගන්න. ධනපති වහන්තරා ලියනවා නාකවාදී අශ්ලීල යරෝ මේවා කිය කී ඊට පස්සේ ලියනවා. එලියන්නේ නාකවාදී දුන්නද නැද්ද කියලාවත් දන්නේ නැතුව. ඇත්තටද සරසවි ඇතුලේ නාකවාදයක් කියලා එහෙම ලොකු එකක් වෙන්නේ නැහැ. ඇත්ත කාරණේ ඒවා. නමුත් ඒවා තමයි මර්ධනය කරන්න පාවිච්චි කරන්නේ. අද මර්ධනයට හම්බෙනා සහය ධනපති පන්තියෙන් විතරක් නෙමෙයි එකම වමෝයයි කියාගත්තු අයගෙනුත් ඒකයි ඡේද වාචකයේ. ඉතින් අශෝක රංගුල කියනවා මම දන්නේ අපේ පක්ෂේ සමාජිකෙක්ද කියලා චන්දන අබේරත්න. හරි බබාලා. කුමාර් ගුණරත්න මම දන්නෙත් නැහැ. දැන් චන්දන අබේරත්න සමාජිකෙක්ද කියලා දන්නෙත් නැහැ. මර්ධනේ එන්නේ එහෙම. අපි ඉදිරියේ තියෙන අභියෝගේ ලොකුයි. දැවැන්තයි. ඒ හින්දා ආදරණීය සහෝදරවරුනි ඔබ අප ඉදිරියේ තියෙනවා විප්ලවාදී බහුජන ව්‍යාපාරයක් අප කෙසේ හෝ ගොඩනගිය යුතුයි. කොහොමද ගොඩනගන්නේ? ඒ වෙනුවෙන් අර ලෙනින් කියන පළවෙනි කොටස දැන් අපි අත තිබිය යුතුයි. එදා ජයපේ යම් පමණකට සාර්ථක වෙච්ච තැන මොකද්ද? දැවැන්ත කැපවීම යුතු නායකත්වයක් සහ කේඩරයක් පක්ෂෙට හිටියා. අයෝමය විනයක්කින් සමන්විත පක්ෂයක් තිබුණා. ඒ වගේම ඒ පක්ෂේ පන්ති විඥාණයෙන් සමන්විත කේඩරයක් හදලා තිබුණා. ඔවුන් කැපවීමෙන් අදිෂ්ඨානයෙන් නොපසුබස ධෛර්යයෙන් වීරයෙන් වුන් වැඩ කරන්න පටන් අරන් තිබුණා. ඒ ඉදා සාර්ථක වෙච්ච තැන එතන. දැන් අපි තවමත් එතනව සාර්ථක නැහැ. ඒක තමයි ඇත්ත. අපිට අපේ පෞද්ගලික ජීවිතේ කුටුම්බයන්ගේ මොකක් හරි පුංචි හීන් කේන්ද්‍රියකිනුත් අපි වැටෙනවා. පුංචි හීන් කේන්ද්‍රියකිනුත් රැ ආදරෙන් ලං වෙලා අඹු සැමියෝ අපි කියව ගන්න සමහර පුංචි වචන හීන් වචන වලිනුත් අපි ඇද වැටෙනවා. දන්නේම නැතුව අපි හැම මොහොතෙම අපේ පෞද්ගලික ජීවිතයේ උඩට ගෙනල්ලා දන්නේම නැතුව අරක අතහරිනවා. ඉතින් අපිට එහෙම වෙලාවට ඉල් මහ වීරවරයෝ වීරවරියන් දෙවන්ත අයෝමේ ශක්තියක් සපයනවා. අපිට හැරි බලන්න උන් බල කරනවා. මට මතකයි සුනිල් මාදෝ ප්‍රේමතිලක සංස්කරණය කරපු අනුවර්තනය කරපු හඬනු මැන නිදහස කියන කෘතියේ එක තැනක ස්ටීව් බිකෝ මරා දාලා දසදහස් ගණන් හිතන්නවත් බැරි ජනතාව ස්ටීව් බිකෝ වෙනුවෙන් ඒ පෙළපාලියට සම්බන්ධ වෙන මොහොතේ ඩොනල්ඩ් ලුට්ස් කියනවා මම කොතනකදී හරි ඇද වැටුනොත් මානසිකව මේ අරගලේ දාලා යන තත්ත්වයකට මගේ මානසිකත්වය පත්චරුවොත් මට මේ එකතු වෙන මහා ජනකායගේ සිද්ධිය මතක් කරන්න කියලා. ඒක නිකන් හිතන්න කොයිතරම් අමාරුද කියලා. කොයිතරම් වේදනාකාරීද කියලා. මෙතෙන්ට කොඩිය ගහනකොට මම දැක්කා කුමාර සහෝදරයාගේ මෑණියන්ගේ දෙනිතේ කඳුළු. ඒ කිසියෙකුට කවුරුවත් අමතක කරන්න බෑ කවදාකවත්. ඒත් ව්‍යාපාරයට අමතක වුණා. ඒකයි මං කිව්වේ අර කලින් තත්ති. යන්තිනේ උන් මතක තියන් ඉඳල් තියෙන නං අම්මලා තාත්තලා සහෝදර සහෝදරයන් විතරද? උන් අපෙන් කොච්චර දුරස්ද? දුරස් වෙච්ච සියලු දෙනා ලං කරගනිමු අපේ හදවත් වලට. මොකද උන් මිය ගියේ නිකන් තමන්ගේ පටු පෞද්ගලික ලාභ ප්‍රයෝජන තකා නෙමෙයි. සරල අරගලයකට බැහැලත් නෙමෙයි. උන් සමහර තැන්වල දැනගත්ත පරාජයට පත්වීම නියතයි කියලා. එහෙත් ආපසු හැරුණේ නැහැ. ඒක අඩුපාඩුකුත් තියෙනවා. මොකද ලෙනින් කියනවා ජයග්‍රහණයන් වගේම අවශ්‍ය තැනදී පසුබැසීම කරගන්නේ කොහොමද කියන එක විප්ලවයේදී අනිවාර්යයි කියලා. ජයග්‍රහණය තරමටම පසුබැසීමත් අත්‍යවශ්‍යයි කියලා. නමුත් සමහර තත්ත්වයන් මම අර කියපු පක්ෂය අදිනිච්චය වෙච්ච තත්ත්වයන්. ධනේශ්වර රාජ්‍ය කියන එක පිළිබඳව තිබිච්ච හැඟීම අඩු වෙලා ඒ රාජ්‍ය මර්ධන යාන්ත්‍රණය පිළිබඳ හැඟීම අඩු වෙලා පක්ෂේ ශක්තිය පිළිබඳ උද්දීපනය වෙච්ච මොහොතක අපි ආපසු හැරී බලන්න නැතුව කාගෙන ගියා. සතුරු අතර සියල්ල ගිහින් ඉවරයි කියන පණිවිඩේ. ඔව් ඒකෙන් අවධාරණය කෙරුවා ඒක. සතුරු සියල්ල දැනගෙන කියන එක පෙන්නවා. මොකද ඔහුට ඒ වෙනකොට තිබුණා සියල්ල ඉවරයි කියලා එකක්. ඒ පොලිස් මර්ධනයේ හමුදා මර්ධනයේ ඉදිරියේ සියලුම තොරතුරු ඔවුන් සතුව තිබුණා කියලා ඔහුගෙන් ප්‍රශ්න කරපු මොහොතේ ඔවුන් කියපු සමහර කරුණු වලින් ඔහුට හේතු ගිහින් තිබුණා. ඔහු දැනගෙන තිබුණා තත්ත්වය බරපතලයි කියලා.
එහෙන්ද ඔහු ඒ ප්‍රකාශයේ පෑ භාගයක් පුරා කරමින් නතර නොකර කරමින් ඔහු මේ පණිවිඩය දුන්නා. සතුරා සියල්ල දැනගෙන ඉන්නේ වහාම පසුබසින්න කියලා. ඒක තමයි ඔහු නොකිය කීවේ ශිෂ්‍යයන්ගෙන් පීඩිත ජනතාවගෙන් මම ඉල්ලා හිටිනවා ආයුධ බිම තියන්න කියලා. ඒක පවාදීමක් නෙවෙයි. ඒ මොහොතේ අනිවාර්යෙන් කළ යුතු තිබිච්ච පසුබැසීමක්. නමුත් අපි හැඟීම් වලට වැඩ කෙරුවා. ඒ අවසාන මොහොතේ පණිවිඩයත් අපි ගත්තේ අතිසේම් ප්‍රමාද වෙලා. මාසයක් ඉක්ම වෙන දවසේ දෙසැම්බර් 13 වෙනිදා එල්ල කරපු දෙවැන්ත ප්‍රහාරයන් ගණනාව ඔහුගේ මරණයට පිළිගැනීමක් ලෙස තමයි හැමෝගෙම සිස්සතන් වලට ආවේ. ආවේගකාරීත්වයෙන් තමයි අපි හැමෝම ඉස්සරහට තල්ලු කෙරුවේ. එහෙනම් තත්ත්වයන් පිළිබඳව සලකා බැලීමක් අපි හුඟාවක් දිනෙකට පක්ෂයකට බැරි වුණා. කළ නොහැකි දෙයක් බවට පත් වුණා, මග ඇරුණා. ඒක විසින් ඊළඟට පත්කර වූ මධ්‍යමකාරක සභාවම තවත් මාස දෙකක් ඇතුළත සමුලඝාතනය වුණා. දැන් ලෙනින් කියන මේ වචන නෙවෙයි, විප්ලවයක අද්දකීම. දැන් අපි නැවත කියවන්න පටන් ගනිමු. බොල්ෂෙක්වාදයේ ගමන් මග අපේ ජීවිතයට බරපතලයි. ඒවා විශේෂ මූලික සහ ඒ ඓතිහාසික තත්ත්වයන්ට ගලප්පලා අපිට පුළුවන් පමණින් කියෝ ගමු 87-89 අරගලේ. අන්ති අතරට නැවත නැවත මේ ඉතුරු මාසෙ පුරා රඤ්ඤම්. අරගලේ එතනින් ඉවර වෙන්නේ නැහැ. ඒ අරගලේදී ධනපති පන්තියේ තාවකාලික දිනුවත් ඔහු පිටුවහල් කෙරුවත් අපේ අරගලේ ඉවර නැහැ. මොකද පිටුවහල් කෙරුවා කියලා අරගලේ ඉවර නැහැ. පිටුවහල් කරන්න නොදී කරන අරගලයක් එසේ හෝ ජයගනිමු. ඒ වගේම අපි කිසි විටක වැටෙන්න වැඩක් නැහැ. අපි හැපෙන්නේ ධනපති පන්තියක් එක්ක. ඒ ධනපති පන්තියේ රාජ්‍යයත් එක්ක. එදා අපිට වැරදුනා, රාජ්‍ය අඩුතක් සේරු කෙරුවා. අද අපි වල ඉගෙන ගත්ත මිනිස්සු. දැන් රාජ්‍ය හැකියාව බලයේ තේරුම් අරගෙන පන්තිය සවිඥානික කරගත්තු දෙවන්ත විප්ලවාදී බහුජන ව්‍යාපාරයක් අත්‍යවශ්‍යයි, අත්‍යවශ්‍යමම්, අත්‍යවශ්‍යමයි. ඒ වෙනුවෙන් අපි කැපවීම වැඩ කරමු. ඒකයි මේකේ කතාව. ඉතින් ඒ නිසා අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔබ අප ඉදිරියේ තියෙන මේ අභියෝගයේ එදාටත් වැඩිය බරපතලයි. මේවර අයවැය විශ්වවිද්‍යාලවල මේ තරම් සටන් ප්‍රමාණයක් ඇදගෙන යද්දිත් කිසි කැතක් නැතුව දැන් මේවර අයවැයෙන් යෝජනා කරලා තියෙනවා උපාධි විශ්වවිද්‍යාලවලට ලකුණු මදි වෙන අයට 115ක ලෝන් එකක් දෙනවා කියලා පෞද්ගලික විශ්වවිද්‍යාලයෙන් උපාධියක ලබා ගන්න. කොහොමද වැඩපිළිවෙල? එතෙන්ට අඩිය තියමින් ඉන්නවා. එන්දා නැවත නැවතත් අපිට බල කරනවා 89 පරම්පරාවන්ගේ වීරවරුන්ගේ වීරවරින්ගේ කැපවීම අපේ ජීවිතවලට එකතු කරගන්න. බරවැලි නවකතාවේ කියනවා එක තැනක හරි වැදගත් කතාවක්. ඒකේ කියනවා එහිතට බවටපත් මිනිසුන් නම් අපි වෙනස් වෙමු. අපිට අරගලේ තියෙන එළියේ තියෙන ධනවාදයක් එක්ක විතරක් නෙවෙයි. ඒ ධනවාදයෙන් හදන දෘෂ්ටිවාදයන් අපේ ජීවිත ඇතුළෙත් අඩු වැඩි වශයෙන් තියෙනවා. ඉතින් අපිට එක විට අරගල දෙකක් කළ යුතුව තියෙනවා. එළියේ තියෙන ධනවාදයට විරුද්ධ අරගලයක් කරන ගමන් අපි තුල ධනවාදයේ දෘෂ්ටිවාදයෙන් අපි යොගදුර වෙන එකට විරුද්ධ අරගලයක් අපිත් එක්කම තියෙනවා. හතරවෙනි තට්ටුවේ ද වෘකයන් අතර නග්නෝද කියලා හරියට මතක නැහැ. එක තැනක තියෙනවා භයානකම සිරගය තමයි ඔවුන් ඔබට කියලා ඔබ වටාම හදන සිරගය කියලා. භයානකම සිරගය ඔවුන් ඔබටම කියලා ඔබ වටාම හදන සිරගය. අපි අපේ පෞද්ගලික ජීවිතවල කුටුම්බයන්ට බැහැලා දන්නේම නැතුව හිරගෙවල් ගොඩාක් එකක් නේ ගොඩක් හදන් ඉන්න මොහොතක් තියෙන. අපි බොහොම ලෙන් ගතුව පෞල් ජීවිත ඇතුලේ අරගලේ පටන් ගමු. බොහොම ආදරණීය ලෙස ළමදි ලෙස අපි මොකද්ද කරන්න කියන කාරණේ පෙන්නමු. මොකද ඔබ අපි හැමෝටම තියෙන අත් නොහැර අරගලයක්, පොදු අරගලයක්, සාමූහික අරගලයක්. එහෙම නැත්නම් අපි කවුද?